ගොඩක් කාලයකට පස්සේ විමර්ශකයා අලුත් වීඩියෝ එකක් එක්ක ආවා. අද අපේ වීඩියෝ එකේ කතානායකයා වෙන්නේ ජැකී චෑන්. ජැකී චෑන් කියන්නේ ඔයා මම සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න චරිතයක්. 1945 අප්‍රේල් 7 වෙනිදා හොංකොං වල වික්ටෝරියා පීක් වලදී චෑන් ඉපදෙනවා. පුංචි චෑන්ට තිබුණා ඩිස්ලෙක්සියා හෙවත් වචන අන්ධතා රෝගය. මේ නිසා පුතපතේ වැඩවලින් ෆේල් වෙන චෑන් එක වසරෙදිම ඉස්කෝලේ ගමන නවත්තනවා. ඒ වුණාට එහෙමයි කියලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න නැතුව ඉන්න බැරි නිසා කලා කටයුතු පැත්තෙන් ඉස්සරහට යවන්න හිතලා චෑන්ගේ දෙමව්පියෝ චෑන්ව යොමු කරනවා චීන නාට්‍ය අකඩමියට. නාට්‍ය අකඩමියක් කිව්වට ඩ්‍රාමම විතරක් නැතුව අනිත් ඒවල් පවා උගන්වන තැනක්. චීනය කියන්නේ කොහොමත් අනාගතයට අවශ්‍ය ටැලන්ටඩ් මිනිස්සුන්ව හදන්න හිතාගෙන පොඩි කාලේ ඉඳන් ප්ලෑන් කරලා දරුවෝ හැඩගස්සන රටක්. ඒ නිසා පුංචි චෑන්ට චාන්ස් එකක් ලැබෙනවා රංගනය, ගායනය සහ විශේෂයෙන්ම මාෂල් ආර්ට්ස් වගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරන්න. වයස අවුරුදු 5 ඉඳලා චෑන් පොඩි චරිතවලට පෙනී ඉඳලා තමන්ගේ සිනමා ගමන ආරම්භ කරනවා. වෝටර් බෝයි ලෙවල් එකේ ඉඳලා ටික ටික උඩට එන ගමනේ සුවිශේෂම සිද්ධිය වෙන්නේ මාෂල් ආර්ට්ස් වලින් ලෝකයම වශී කරපු බෲස් ලීගේ වැඩියෙන්ම හිටුණු ෆිස්ට් ඔෆ් ෆියුරි සහ එන්ටර් ද ඩ්‍රැගන් ෆිල්ම්ස් දෙකේ සුළු ස්ටන්ට් රෝල්ස් වලට පෙනී ඉන්න ලැබීම. එන්ටර් ද ඩ්‍රැගන් ෆිල්ම් එකටම චෑන් ඉන්නේ තප්පර 5ක් වගේ පොඩි වෙලාවකට විතරයි. ඒකත් මේ බෲස් ලීගෙන් ගුටි කන සීන් එකක්. නමුත් ඒ ඉතා සුළු කොටසකට පවා චෑන් කැපවීමෙන් වැඩ කරලා තියෙනවා. කොහොම වුණත් නළුවෙක් විදියට අවුරුදු ගාණක් තිස්සේ කිසිම ප්‍රගතියක් ලබන්න චෑන්ට බැරි වෙනවා. බැරිම තැන ඇක්ටින් පිස්සුව අතහැරලා දාලා චෑන් යනවා ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවේ අගනුවර වෙන කැන්බරාවල බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකට පැඳිලා ඕවරෝල් එකක් ඇඳලා කහපාට හෙල්මට් එකක් දාගෙන වෙනස්ම ගමනක් යන්න පටන් ගන්නවා. නමුත් පහුවෙද්දි චැකීට තේරෙනවා තමන්ගේ හැකියාවට හිමි රැකියාව බදාමයිසිමින්දී නෙමෙයි කියලා. ජැකී ආයෙත් යනවා හොංකොං ඇක්ටින් වලට. ඒ පටන් ගන්න ෆිල්ම්ස් බැක් ටු බැක් ෆේල්. හැබැයි මේ වෙනකොට ලෝකෙට අඩුවක් තිබුණා. ඒ තමයි බෲස් ලී ඒ වෙද්දි අවාසනාවන්ත විදිහට මෙලොවින් සමුගෙන තිබුණ නිසා සිනමා ලෝකෙට ඕන වුණා ඊළඟ බෲස් ලී කෙනෙක්ව. නමුත් චෑන් ඊළඟ බෲස් ලී නොවී පළවෙනි ජැකී චෑන් වෙනවා. ජැකී ෆිල්ම්ස් වලට ගේනවා වෙනස්ම මොඩල් එකක්. ඒ තමයි ප්‍රහසනාත්මක ක්‍රියාදාම හෙවත් කොමඩි ඇක්ෂන් රංගනය. ගහ මරා ගැනීමලි කපා කොටා ගැනීමලිම වෙනුවට ඒ ෆයිට් එක අස්සටම කොමඩි කැලි ටිකක් දැම්මම සීරියස් වෙලා ෆනි වෙලා දෙපැත්තටම ගැළපීගෙන ෆිල්ම් එක ඉස්සරහට යනවා. ඇක්ෂන් ෆිල්ම්ස් වැඩිපුරම බලන්නේ පිරිමි උනාට වැඩේ කොමඩි ඇක්ෂන් උනාම හැම කෙනෙක්ටම එන්ජොයි කරන්න පුළුවන් කියලා ජැකී තේරුම් ගන්නවා. ජැකී ඉස්සලම මේජර් හිට් එකක් වෙන්නේ 1978 දී රිලීස් කරන ඩ්‍රන්කන් මාස්ටර් ෆිල්ම් එකෙන්. ඩ්‍රන්කන් මාස්ටර් හරහා පැත්තක හිටපු ඇක්ෂන් නළුවා මේන් ස්ට්‍රීම් සිනමාවට වැටෙනවා. 1979 දී ජැකී ෆිල්ම් ඩිරෙක්ටර් පුටුවෙත් වාඩි වෙනවා. ඒ ෆියලස් හයිනා ෆිල්ම් එකට. මේ වෙද්දි හොංකොං වල ජැකී ස්ථාවර වෙගෙන එන්නේ. ඒ නිසා ලොකු බිම්මක් පැනලා හොලිවුඩ් වලට යනවා. 1981 දී ද කැනන් බෝල් රන් ෆිල්ම් එකේ සුළු රෝල් එකකට ඉන්නවා. හැබැයි ෆිල්ම් එක ලොකු හිට් එකක් වෙන්නේ නැහැ. ඒත් එතනින් එහාට ජැකී තමන්ගේ ෆිල්ම්ස් වලට දාන්න වැඩ කෑල්ලක් අල්ලගන්නවා. ඒ තමයි ෆිල්ම් එකේ එන්ඩ් ක්‍රෙඩිට්ස් යනකොට ෂූටින් වලදී වැරදුණු කෑලි ටිකක් අමුණලා පොඩි වීඩියෝ කෑල්ලක් ගහන එක. ජැකී හොලිවුඩ් වල පත්තු වෙන හීන පැත්තකට දානවා කලකිරීම නිසා. ආපහු හොංකොං වලට ගිහින් ඉතාම හොඳ ලෙවල් එකකට එනවා. පොලිස් ස්ටෝරි ෆිල්ම් සීරීස් එක වර්ල්ඩ් වයිල්ඩ් හිට් එකක් වුණේ ඒ විදිහට. අවුරුදු 5 ඉඳලා රඟපාපු ජැකීට හොලිවුඩ් හිට් එකක් වෙන්න අවුරුදු 48ක් ගියා. ඒ අවුරුදු 48ට තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ස්ටන්ට් සීන් වලට පෙනී ඉඳලා තියෙනවා. අඳහන්න බැරි දේ තමයි ජැකීගේ ඇඟේ තියෙන හැම අස්ති කොටසක්ම කැඩිලා බිඳිලා ගිහින් නැවත සුව වුණේ ඒවා. එහෙම බලද්දි ජැකීගේ කැපවීම ගැන වෙනත් සාක්ෂි කොහෙත්ම අවශ්‍ය නැහැ. ලෝක සිනමාව වෙනුවෙන් කරපු අමිල මෙහෙවර අගයන්න 2016 දී ඇකඩමි බලධාරී කමිටුව විසින් ජැකීට ගෞරව උපහාර විශේෂ ඔස්කා සම්මානයක් ප්‍රදානය කරනවා. සම්මානය අරගෙන ජැකී ලස්සන ස්පීච් එකක් කරනවා. ඒ ස්පීච් එකේ තිබුණේ මෙන්න මෙහෙම කතාවක්. හුඟ කාලයකට කලින් මං හැම අවුරුද්දෙම ඔස්කා බලද්දී මගේ තාත්තා හැමතිස්සෙම අහනවා, පුතේ ඔයාට ගොඩක් සම්මාන හම්බෙනවා, කවද ඔයාට ඔස්කා සම්මානයක් දිනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මං තාත්තා දිහා බලලා හිනා වෙලා කිව්වා, තාත්තේ මං කරන්නේ කොමඩි ඇක්ෂන් මූවිස්, ඒවට ඔස්කා සම්මාන දෙන්නේ නැහැ කියලා.
අවුරුදු 56ක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා ෆිල්ම්ස් 200කට වැඩිය රඟපාලා මගේ ඇඟේ හැම අස්තියක්ම කඩාගෙන වුණ මහන්සියට පස්සේ මේ සම්මානය දැන් මගේම වුණා කියලා බොහොම නිහතමානීව හිත පිරෙන්න hina වෙලා ලෝකෙ ඉහළින්ම ඉන්න සියලු නළු නිළියෝ ඉදිරියේ ජැකි ඔස්කා සම්මානය ඔසවලා පෙන්නනවා This is mine වචන තුන ඇතුලේ අවුරුදු 56ක් තිස්සේ විඳ දුක්ඛන්දරාව මහන්සිය ගැඹෙලා තියෙනවා අද ජැකි චෑන්ගේ වත්කම ඇමරිකන් ඩොලර් මිලියන 400කටත් අධිකයි කවුරුවත් වැඩිය නොදන්නවා වුණාට ජැකි බොහොම ලස්සන ගීත ගොන්නකට හිමිකම් කියන දක්ෂ ගායකයෙක් ජැකි තමයි ආසියාවේ වැඩියෙන්ම මුදල් අය කරන රංගන ශිල්පියා අනාගත ලෝකය බාර ගන්න ඉන්න චීන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න ජැකි තමන්ගේ පෞද්ගලික ධනය වෙන් කරනවා සමහර විට ජැකි චෑන් කියන්නේ මුළු ලෝකයම අඳුරන නළුවා කිව්වොත් වැරද්දක් නැහැ ඕස්ට්‍රේලියාවේ බදාම අනන්න ගිය චෑන් ලෝකෙම ගරු කරන ජැකි චෑන් උනේ ආත්ම විශ්වාසය සහ අවශ්‍ය දේ වෙනුවෙන් අනිත් සියලු දේ කැප කරලා වෙහෙසුණ නිසා ඉක්මනටම අලුත් වීඩියෝ එකක් එක්ක අපි එනවා ඒ තමයි ගොඩක් අය කතා බහ කරන්න කැමති සහ දැනගන්න කැමති ගොඩක් රසවත් මාතෘකාවක් එක්ක ඒ වීඩියෝ එක බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා